වාදයක් එහෙම නැත්නම් විවාදයක් ආරම්භ කිරීම හරිම ලේසි. ඒත් වාදයක් විවාදයක් අවසන් කිරීම නම් එච්චරම ලේසි නෑ. බුද්ධිමත් භාවය කියලා කියන්නේ ඉදිරිපත් වන තර්කයකට ප්‍රතිචාර දැක්වීමට හැකියවීම නම්. ප්‍රඥාව කියලා කියන්නේ එම තර්කයේ ප්‍රතිචාර දැක්වීමට සුදුසුම කොටස තෝරා ගැනීමට ඔබටත් මටත් ඇති හැකියාවට. මුලින්ම කියන්න ඕනේ ඔබට වැඩිපුර අහන්න බලන්න හෝ කියවන්න හිතෙන්නේ කාට හරි මඩ ගහන බැන වදින ගහ ගන්න චැලෙන්ජ් කරන දරුණු ප්‍රචණ්ඩ හෝ අමු ලිංගිකත්වෙම පමණක් හුවා දක්වන ප්‍රවෘත්ති අදහස් නම් මෙම වීඩියෝව ඔබට සුදුසු නොවෙන්නට ඉඩ තියෙනවා ඒත් එවැනි අඩුපාඩුකම් තිබුණත් ඔබ ඔබගෙනම සැලකිලිමත් වෙන අභ්‍යන්තර චාරිකාවක නිරත වෙන කෙනෙක් නම් මෙම වීඩියෝව තුලින් ඔබට බොහෝ දේවල් උකහාගත හැකි වේවි. අපි හැමෝටම වාදයක් එහෙම නැත්නම් විවාදයක් ආරම්භ කිරීම හරිම ලේසි. ඒත් වාදයක් විවාදයක් අවසන් කිරීම නම් එච්චරම ලේසි නෑ. තර්ක කිරීමේ හෝ වාද කිරීමේ අවසාන ප්‍රතිඵලය වෙන්න ඕන සත්‍ය මතු කර ගැනීම. මගේ මතය පරම සත්‍ය බවට තහවුරු කරගන්නට වාද විවාදයක පැටලීමේ කාටවත් යහපතක් වෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් හොඳ තර්කයක් හොඳ වාදයක් විවාදයක් කියන්නේ ඇත්තටම අපට ලැබෙන හොඳ අවස්ථාවක්. ඒ වගේම පළක් නැති වාද විවාදයකට සහභාගී වීමත් කාලය කා දෙමීමක්. ඉතින් අද අපි කතා කරන්නේ අපට ප්‍රයෝජනවත් වන වාද කතාබහ හෝ විවාදවල වැදගත්කම ගැන. ඒ වගේම හොඳ වාදයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය බුද්ධිමය පසුබිම සකස් කර ගැනීම ගැන යම්තාක් දුරකට හෝ දැන ගැනීම ගැන. එකමත් එක රටක හාවෙකුයි නරියෙකුයි ජීවත් වුණාලු. නරියට ඕන හැම වෙලේම රණ්ඩු කරන්න. ඒත් හාවට ඒ වගේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. කොහොම වුණත් නරියත් එක්ක සමාදානෙන් ඉන්න නම් හාවටත් ටිකක් නරියගේ කට්ටකම් පුරුදු වෙන්න සිදු වුණා. ඉතින් ඔන්න දවසක් නරියා හාවත් එක්ක රණ්ඩු කරන්න පොටක් පාදගන්න හිත හිතා ඉන්නවා. ඒ වෙලාවේ නරියා පුංචි ගල් කැටයක් අහුලගෙන හාවගෙන් ඇහුවලු අපි දෙන්න සෙල්ලමක් කරමුද කියලා. හාව හා කිව්වා. මම කියන්නම් ඒක මගේ කියලා. හාව ටිකක් කල්පනා කරලා බැලලා මෙහෙම ඇහුවලු. ඒකද සෙල්ලම කියලා. ඔව් ඒක තමයි. නරියා උත්තර දුන්නා. දැන් ඔන්න දෙන්නම සෙල්ලම පටන් ගත්තා. පළවෙනි අවස්ථාව ලැබුණේ හාවට. හාව කියනවා මේ ගල් කැටි මගේ කියලා. ඒත් එක්කම නරියා හාවත් එක්ක රණ්ඩුවට ආවා. නැහැ ඒකයිති එයාට කියලා. දැන් නරියා හාවත් එක්ක පොරබැදලා කොහොම හරි හාවගේ අතේ තිබ්බ ගල අරගෙන කිව්වලු මේකයිති මට කියලා. උඹට පුළුවන් නම් ආපහු ගනි. හාව ටිකක් කල්පනා කරා. ඊට පස්සේ නරියාගෙන් ඇහුවලු ඇත්තටම ඔය ගල් කැටේ උඹේද කියලා. ඔව් මගේ තමයි. හොඳටම විශ්වාසද? ඔව් මේක මගේ තමයි. නරියා හොඳ විශ්වාසයෙන් උත්තර දුන්නා. එහෙනම් ඕක උඹම තියාගනින් කියලා හාව එතනින් හිමීට මාරු වෙලා ගියාලු. ඒ වගේම මීට බොහෝ කාලයකට කලින් මම කියවපු පොතක මෙන්න මේ වගේ අදහසක් තිබුණු බව මට මතකයි. කවුරු හරි ඔබත් එක්ක තර්කයක පැටලිලා ඉන්නවා. ඒත් ඔබ තර්කයෙන් පැරදීගෙන එන බව තේරුණොත් ඔබට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඒ තමයි එයාට බිම වැටෙන්න ගහන එක. බිම වැටුණට පස්සේ එයා ඔබත් එක්ක තර්ක කරાવી. ඒත් බිම වැටිච්ච කෙනා තර්කයෙන් දින්නත් බලාගෙන ඉන්න අය ඒක පිළිගන්නේ නැහැ. ඉතින් අද දවසේ මුලින් කියපු කතාවේ වගේ මොලේ තියෙන හාව අපට හමුවන්නේ හරිම කලාතුරකින්. ඒත් දෙවෙනි කතාවේ වගේ අතින් පයින් තර්ක කරන නරින්ගෙන් නම් කිසිම අඩුවක් නැහැ. තර්ක කිරීම වාද කිරීම විවාද කිරීම කියන්නේ ඇත්තටම අපූරු කලාවක්. දැන් පාර්ලිමේන්තුව කියලා කියන්නේ ප්‍රශ්න විසඳන තැනක්. ඒ වගේ තැනක තියෙන්න ඕන කතාබහ
තර්ක විතර්ක ප්‍රතිතර්ක වලින් පිරුණු සාරගර්භ පරිසරයක්. ඒත් අද අපට දකින්නට ලැබෙන්නේ මොන තරම් පාත් තත්වයකට වැටුණු පාර්ලිමේන්තුවක්ද. අපි හිතන්නේ ජනමාධ්‍ය වල ඉන්නේ පාර්ලිමේන්තුවට වඩා බුද්ධිමත් පිරිසක් කියලා. ඒත් ටිකක් ඕනකමින් බැලුවාම ඒ වගේ තැන්වල ඉන්න අය හැසිරෙන්නේ වැඩසටහන් මෙහෙවන්නේ අර පාර්ලිමේන්තුවට අපි පත් කළා යවපු අයගේ ක්‍රමයටම තමයි. අන්තිමට ගත්තාම මගතට යන්නේ ඉන්නේ අපි. කාර්යාලයකට වැඩක් කරගන්න යන්නේත්. කාර්යාලවල වැඩ කරන්නේත් අපි වගේ අයම තමයි. දැන් මේ හැම තැනකදීම අපිත් එක්ක කතා කරන අයත්. ඒ වගේම අපිත් හැසිරෙන්නේ කොහොමද? වැඩි ඕන නැහැ. සමාජ මාධ්‍යක කෙනෙකු දක්වන අදහසකට අපි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒ වගේම අපේ අදහසකට අනිත් අය ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? අපි හැමෝම කාගේවත් අදහස් ගෙඩි පිටින් පිළිගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒත් විරුද්ධ වීම හෝ එකඟ වීම මානුෂීය සහ ගෞරවණීය විය යුතුයි. කොටිම අද වගේ කාලෙක මිතුරු මිතුරියන් හමු වුණාම ඒ අය අතර සිදුවන සාකච්ඡාවල ස්වභාවය පවා හරිම ඛේදජනක නැද්ද? කෙටියෙන් කිව්වොත් අද අපි ජීවත් වෙන්නේ කිසියම් සමාජයක ඇතිවිය යුතුම සංවාද පවා ඛේදනීය ඉරණමකට බඳුන් වෙන කාලයක. අපි තර්ක විතර්ක අන්මත ගැන හිතන්නේ වඩාත් යහපත් විසඳුමක් සොයාගත හැකි වේදිකාවක් හැටියට නම් නොවේ. අපට හිතෙන්නේ විරුද්ධ මත කියලා කියන්නේ අපට එරෙහිව එල්ල කරන ප්‍රහාරයන් හැටියට. අපි හැමෝටම අපි දරන මත ගැන තියෙන්නේ දැඩි විශ්වාසය. ඒකේ ප්‍රතිඵලය තමයි ඵලදායි සංවාදයක් ගොඩනැගීමේ අවස්ථාව ගිලිහිලා යාම. වෙනත් වචනවලින් කියොත් අපේ සංවාදවල ගුණාත්මක භාවයක් නැතිවීම. එක දවසක් මම විදෙස් රටක පාසලක වාද විවාද වැඩසටහනක් නරඹන අවස්ථාවේ අපූරු කතාවක් ඇහුවා. එතනදී ඒ දේශකයා හොඳ වාද විවාද කරුවෙකුගේ තිබිය යුතුම වූ අපූරු ගුණාංගයක් ගැන පුන පුනා කතා කළා. ඒ අපි හැමෝටම වැදගත් වන ගුණාංගයක්. ඒ තමයි කෙනෙක් කතා කරනකොට ඒ කෙනාට බාධා නොකර හොඳින් ඇහුම්කන් දීමට ඇති හැකියාව. බුද්ධිමත් භාවය කියලා කියන්නේ ඉදිරිපත් වන තර්කයකට ප්‍රතිචාර දැක්වීමට හැකිවීම නම්. ප්‍රඥාව කියලා කියන්නේ එම තර්කයේ ප්‍රතිචාර දැක්වීමට සුදුසුම කොටස තෝරා ගැනීමට ඔබටත් මටත් ඇති හැකියාවට. දැන් දෙන්නෙක් අතර ඕනම කරුණක් සම්බන්ධව විවිධ මත තියෙන්න පුළුවන්. ඒත් කලාත්මක සුන්දර කතිකාවතක් ගොඩනැගෙන්න නම් ඒ කරුණ සම්බන්ධව අපි කතා කරනකොට අපි අවධානය විශේෂයෙන් යොමු විය යුතු කොටස පමණක් තෝරා ගැනීම හරිම වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ පබගාල්වල පැටලෙන්ට. ඔබට මතක ඇති අපි වෑයම් නොකිරීමට වෑයම් කිරීම කියන වීඩියෝවේදී ප්‍රතිචාර දැක්විය යුතු අවස්ථාවන් හතරක් ගැන කතා කළා. නැවතත් ඒ ගැන මතක් කළොත් ඕනම අවස්ථාවක එහෙම නැත්නම් සිදුවීමකදී අපි ක්‍රියාත්මක වන ආකාර හතරක් තියෙනවා. ඒ තමයි සිදුවීමකට ප්‍රතිචාර දැක්වීම. එහෙම නැත්නම් ප්‍රතිචාර නොදැක්වීම. තුන්වෙනි සහ හතරවෙනි අවස්ථා ගැන අපට ලොකු අවබෝධයක් නැහැ. ඒත් ඇත්තටම වැදගත් වෙන්නේ අන්න ඒ කරුණු දෙක. ඒ කරුණු දෙකෙන් පළවෙනි එක තමයි ප්‍රතිචාර දැක්වීමට සුදුසුම අවස්ථාව තෝරා ගැනීම. දෙවෙනි එක තමයි කිසිම ප්‍රතිචාරයක් නොදැක්විය යුතු අවස්ථාව තේරුම් බේරුම් කර ගැනීම. බුද්ධිමත් අය නම් ඕනම වාදයකට කලින් මීට සමාන චෙක්ලිස්ට් එකක් එහෙම නැත්නම් ලැයිස්තුවක් මනසේ පැත්තක ඕනම හදිසි අවස්ථාවක ගන්න පුළුවන් දුරකින් තියාගෙන ඉන්නවා. කවුරු හරි අපිත් එක්ක වාද කරන්න ඉන්නේ එයාගේ මතය අපි තුල ස්ථාපිත කරන්න නම් ඒ වගේ වාද වලින් අපට ඇති වැඩක් නැහැ. ඒ වගේම අපි වාදයකට යන්නේ අපේ මතය ඒ අය තුල ස්ථාපිත කිරීමට නම් ඒකිනුත් අපට ඇති වැඩක් නැහැ. අපට ඉස්සරහට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ වාදය තුලින් අපේ පැත්තෙනොත් අනෙක් පාර්ශවයෙනොත් සංවාදයක් ගොඩනගා ගන්න බැරි නම් හොඳම දේ තමයි එවැනි වාදයකට නොයළඹීම.
හැබැයි ඇතැම් වාද විවාද වලින් අපේ ජීවිත වලට ලැබෙන ආලෝකය කියන්න බැරි තරම්. එවැනි කෙනෙක් සමග අපි වාද කරන්නේ දිනන්නම නෙමෙයි. කරුණු තහවුරු කරගන්නත් එක. එවැනි වාදයක අන්තිමට පරදින කෙනෙක් නැහැ. පෙරදුණු කෙනක් දිනු. එහෙම නෙකේ දිනපු කෙනා ගැන කවර කතාවක්ද? ඒ වගේම අර මුලින් කිව්වා වගේ අපි ප්‍රශ්න කරන හෝ අපි විසඳුම් දෙන ප්‍රශ්නයට අදාළව උපසිරිය. එහෙම නැත්නම් බෑන්ඩ්විත් එකේ සීමාවන් ගැන වාදයකට කලින් එකඟතාවයකට එන්න පුළුවන් නම් ඒකම ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ අදාළ කරුණ ගැන පමණක් අවධානය යොමු කිරීම. හැමදේම එකට ගත්තොත් අන්තිමට අපට නතර වෙන්න වෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් න්‍යායෙන්. එහෙම නැත්නම් බිත්තරේද කුකුලද න්‍යායෙන්. ඇත්තම කිව්වොත් මේ කතා කරන අපට පවා වාදයකට එළඹීම නම් හරිම පහසු දෙයක්. ඒත් වාදයකට හෝ කතාබහකට කලින් අපි කතා කරන්න බලාපොරොත්තු වන තේමාවේ සීමාවන් ගැන පූර්ව එකඟතාවයක් ඇති කර ගැනීමේ දක්ෂතාව නම් අපි ප්‍රගුණ කරන්න ඕනම දෙයක්. තවත් දෙයක් තමයි සුදුසු කෙනෙක් එක්ක වුණත් නුසුදුසු අවස්ථාවක නම් වාද විවාදවල නොපැටලීම. වාදයකින් දිනන්න අවස්ථානුකූලව අවස්ථාවට උචිත කරුණු කාරණා මතු කිරීම අනිවාර්ය අංගයක්. ඒත් ඇතැම් අයත් එක්ක කරන වාද විවාද ඒ වගේම කතාබහකදී වුණත් අනිවාර්යම අංගයක් වෙන්නේ නිහඬතාවය. ඒ කියන්නේ වාද විවාද කියන ශාස්ත්‍රයේ ප්‍රගුණ කරන කෙනෙක් අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතු පාඩමක් තියෙනවා නම් ඒකට අපි කියන්නේ නිහඬතාවය කියලා. ඒ කියන්නේ ඇතැම් අවස්ථාවලදී වාදයකින් ජය ගන්න නිහඬතාවයට වඩා හොඳ උපක්‍රමයක් නැති නිසා. බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි නිහඬ වෙන්නේ පරාජය පිළිගැනීම නිසා කියලා. හැබැයි වාදයේ පිරිසිඳ දත් කෙනෙකුගේ නිහඬතාවය කියලා කියන්නේ තමන්ගේම ආත්ම දමනය ගැන තක්සේරු කළ හැකි නිර්ණායකයක්. කරලා වැඩක් නැති වාද විවාද තර්ක විතර්ක වලට නිහඬතාවයේ තරම් තවත් සුදුසු ප්‍රතිචාරයක් නැහැ. දැන් අපි හැමෝටම ඇතිවන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔහොම හිත හිත වැඩ කරන්න පුළුවන්ද කියන කාරණය. ඉතින් අපි මුලින්ම කීවා වාදයක් විවාදයක් සාකච්ඡාවක් කතාබහක් හැම දෙයක්ම එක්තරා කලාවක්. අභ්‍යාස කළොත් අපි හැමෝටම ඒ කලාව ප්‍රගුණ කරන්න අසීරුත් නැහැ. ඕනම දෙයක් ප්‍රගුණ කරන්න නම් අපි අභ්‍යාස කරන්නම වෙනවා. අභ්‍යාස කරනකොට අපි හැමෝම අතින් වැරදීම් අතපසුවීම් සිදු වෙනවා. වැරදි අඩුපාඩු සිදුවීම ඔබට වගේම මටත් බලපාන්නේ එකම ආකාරයකට. හැබැයි දිගින් දිගටම පුහුණු වෙනකොට අපි ඉගෙන ගන්නේ තර්ක ගොඩනගන්න හෝ ඛණ්ඩනය කිරීමට විතරක් නොවේ. අවස්ථානෝචිත තීරණ ගැනීම ගැනත් අපි ඉගෙන ගනීවි. ඉවසීම ගැනත් ඉගෙන ගනීවි. ඒ විතරක් නෙමෙයි අතහැරීම ගැනත් ඉගෙන ගනීවි. අවසාන වශයෙන් වාද විවාද සාකච්ඡා අපේ නොමද ආශාදයේ පිණිසත් හේතුවක් වේවි. කිසියම් සමාජයක කණ්ඩායමක ඒ වගේම පුද්ගලයෙකුගේ විදග්ධභාවය එහෙම නැත්නම් ප්‍රඥාව ගැන අපට අදහසක් ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔවුන්ගේ වාද විවාදයක ගුණාත්මකභාවය හරහා. එහුම්කන් දීම කියන ගුණාංගයේ දෙපැත්තේ හික්මීමත් සංයමයත් කියන මුරකරුවන් නිතරම රැඳී ඉන්නවා නම් එවැනි කෙනෙකු සමග වාදයක නිරත වෙන්න ලැබීමත් එක්තරා වාසනාවක්. එවැනි වාදයකට එහුම්කන් දෙන්න ලැබීමත් වාසනාවක්. දැන් ඕනම පුද්ගලයෝ දෙන්නෙක් ගත්තාම ඒ දෙන්න අතර මතවාදීව සමානකම් වලට වඩා ඇත්තටම තියෙන්නේ අසමානකම්. නොගැලපීම්. නමුත් අපි මේ සමාජයේ එකිනෙකා සමග ජීවත් වෙන්නේ දහසකුත් එකක් අසමානකම් අතරින් සමානකම් කීපයක් පමණක් තෝරාගෙන. ඒ වගේම වාද විවාදයක විතරක් නොවේ කතා බහකදී වුණත් අපි කතා බහ කරන කරුණවල වපසරිය වැඩි වෙන්න වැඩි වෙන්න පුංචි දෙයක් ගැන වුණත් සාධනීය කතිකාවතක් ගොඩනැගෙන්න තියෙන අවකාශය ඇහිරිලා යනවා. ඒ වගේ වාදයක් රණ්ඩුවකින් කෙලවර වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ නිසා කිසියම් කතා බහකදී කතා කළ යුතු සහ නොකළ යුතු දේ අතර සීමාවක් පිළියෙල කරගත්තාම අපේ සාකච්ඡාවල ප්‍රතිඵල
සාර්ථක වීමට ඒකම හේතුවක් වෙනවා. ඒ වගේම දෙන්නෙක් අතර ඕනෑම වාදයක්, විවාදයක්, සාකච්ඡාවක් කතාබහකට පෙර පාර්ශව දෙකම බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන කාරණය ගැන එකඟතාවයක් ඇති කරගන්නම වෙනවා. එහෙම නැති වුණොත් දේශපාලන කතාබහ පෞල් ප්‍රශ්නයකින් කෙළවර වෙන්නත් පුළුවන්. පෞලේ කතාබහක් දික්කසාදයකින් කෙළවර වෙන්නත් පුළුවන්. ඊටත් වඩා නරක ප්‍රතිඵලයකින් කෙළවර වෙන්නත් බැරි නැහැ. නිදසුණක් හැටියට පෞලක වුණත් රටක වුණත් අයවැය ගැන කතා කරනකොට එක්කෙනෙක් අනික් කෙනාගේ පෙරවැරදි ගැන හුවා දක්වන්නට ඒ සාකච්ඡාව හේතුවක් කරගත්තොත් අපට කවදාවත් ඒ වගේ සාකච්ඡාවක සාර්ථක අවසානයක් දකින්න අමාරුයි. ඉතින් සාර්ථකව වාද විවාද කරන අයගෙන් අපිට දකින්න පුළුවන් හොඳ ගුණාංගයක් තමයි එයාලා කිසියම් අභියෝගයකදී තමන්ට එල්ලවන හැම චෝදනාවකටම වෙන වෙනම ප්‍රතිප්‍රහාර එල්ල කරනවට වඩා අපූර්ව සූක්ෂම තෝරා ගැනීමක් කරනවා. ඒ තමයි මුලින්ම ඔවුන් තමන්ට හොඳින්ම ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි කාරණා සහ සාර්ථක ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ නොහැකි කාරණා තෝරා බේරා වෙන් කර ගැනීම. ඒ වගේම ඔවුන්ට කරුණු සහිතව ප්‍රතිතර්ක නගන්නට හැකි තැන්වලදී ඔවුන් ඉතා සක්‍රීය වෙනවා. නොහැකි තැන්වලදී තවදුරටත් ඒ ගැන අධ්‍යයනය කිරීමට ඔවුන් තමන්ගේ මනසේ සටහන් කරගන්නවා. එහෙම කරන වාද විවාද සාකච්ඡා හෝ කතාබහ ඇත්තටම කෙලවර වෙන්නේ අලුත් අලුත් දේ තේරුම් ගැනීමට සුදුසු වටපිටාවන් නිර්මාණය වීමෙන්. ඇතැම් වාද විවාද පදනමක් නැති බව පිනිපෙනිත් අපි වාද විවාදවල පැටලෙනවා. එහෙම අවස්ථාවලදී අපි අපෙන්ම අහන්න ඕන ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ අභියෝගයේ බාර ගැනීම ප්‍රයෝජනවත්ද කියන ප්‍රශ්නය. දෙවෙනි එක තමයි ප්‍රයෝජනයක් නොවුනත් ඒ වගේ අභියෝගයක් බාර ගැනීමෙන් යම්තාක් දුරකට හෝ ධනාත්මක ප්‍රතිඵලයක් අත්කරගත හැකිද කියන කාරණාව. එහෙමනම් එවැනි වාදයකට විවාදයකට හෝ කතාබහකට අවතීර්ණ වීම සුදුසුයි. අවසාන වශයෙන් තව දෙයක් කියන්න ඕනේ. ඔබට වැඩිපුර අහන්න බලන්න හෝ කියවන්න හිතෙන්නේ කාට හරි මඩ ගහන, බැනවදින, ගහගන්න චැලෙන්ජ් කරන, දරුණු, ප්‍රචණ්ඩ හෝ අමු ලිංගිකත්වයම පමණක් හුවා දක්වන ප්‍රවෘත්ති අදහස් නම් මෙම වීඩියෝව ඔබ මෙතෙක් වෙලා නරඹන්නට හේතුවක් නැහැ. ඒත් කිසියම් සුවිශේෂී හේතුවක් නිසා මේ වෙනතුරුත් ඔබ මෙම වීඩියෝව නැරඹුවා නම් ඔබට මෙන්න මේ වගේ අදහසක් ඇති වෙන්නත් බැරි නැහැ. ඒ තමයි අපේ සමාජයේ මේ දුප්පත් වෙලා තියෙන්නේ මුදල් හදල් වලට වඩා බුද්ධිමය කතිකාවත් වලින් නේද කියන කාරණය. සද්ධර්ම රත්නාවලියේ නාගසේන කතාවස්තුවේදී මිලිඳු රජුරන්ටත් මෙන්න මේ ප්‍රශ්නයම ඇති වෙනවා. මිලිඳු රජු තමන් හා වාද කරන්නට සුදුසු කෙනෙක් නැතිව අන්තිමට මක්කලි ගෝසාල හමු වෙන්නට යනවා. ගිහින් මෙන්න මෙහෙම අහනවා. මක්කලි ගෝසාල වහන්සේ, පින් පව් දෙකක් ඇද්ද? පිනෙහි යහපත් විපාකය හා පවෙහි නපුරු විපාකත් ඇද්දයි විචාලෝය. දැන් මෙතනදී මිලිඳු රජුරෝ හරිම අපූර්වට තමන්ට විසඳාගත යුතු කාරණේ සම්පින්දණය කරනවා. ඒ වගේම ඊට අදාළ සීමාවන් ගැන අදහසකුත් මක්කලි ගෝසාලට ලබා දෙනවා. මක්කලි ගෝසාල රජුරවන්ට උත්තර දෙන්නේ මෙන්න මේ විදිහට. මහරජ, කුසල් අකුසල් දෙක නැත. බිජුවට තමාම නැති කලට නැගෙන පැල නැත්තාසේ කුසල් අකුසල් තම්ම නැති හේයින් ඊ විපාකත් නැත. දානාදී වූ පින්කමයි යන දෙය නුවණ නැත්තවුන් කියාගත් දෙයක. නුවණැත්තෝ ඒ කටයුත්තක් කොට නොකියති. කුසල් අකුසල් නැති නියාවටත් ඊට විපාක නැති නියාවටත් දෘෂ්ටාන්තයක් කියම්හ. දැන් රජුරන්ගේ ප්‍රශ්නයට අදාළව තමන් පිළිගන්නා මතයට අනුව මූලිකව උත්තර දුන්නු මක්කලි ගෝසාල ඊට පස්සේ තමන්ගේ මතය තහවුරු කරන්නට නිදසුන් දක්වන්නට පටන් ගන්නවා. ඒ මෙන්න මේ විදිහට. දැන් රජකම් කළ කෙනෙක් ඇත්නම් තමන්ටම නියමව තිබී ආහෙයින් පරලොවදීත් රජකම් කෙරෙති. ඒ උන්ට ස්වභාව සිද්ධය. දැන් බ්‍රාහ්මණ වූ කෙනෙක් ඇත්නම් උන්ටම ඒ නියම හේයින් පරලොවදීත් බ්‍රාහ්මණම වෙති. දැන් ව්‍යාපාරයෝ හැම දවස්ම තමන්ටම නියම දෙයක් හේයින්
පරලොවදී ව්‍යාපාර වෙති. දැන් ගොවිව උපන් කෙනෙක් ගොවි කර්මාන්ත හැම කලම තමන්ට තිබී යා හේයින් පරලොවදීත් ගොවි වෙති. දැන් හීන ජාති කෙනෙක් ශුද්ධයන් අශුද්ධ වීමටත් අශුද්ධයන් ශුද්ධ වීමටත් යුක්ති නැති හේයින් පරලොවදීත් ඔහුම හීන ජාති ඇති වෙති. කුසල් අකුසල් හා ඊ විපාක ඇතනම් අකුසල් කළ රජදරුවන් ඒ අකුසලින් හීනව උපන මැනව හීනව සිටියවුන් පින් කළ හේයින් ඒ පින්කමින් උතුම්ව උපන මැනව. එසේ නොව රජ බමුණු ආදී ඒ ඒ ලෙසින් මෙලොවත් පරලොවත් වන්නේ ස්වභාව සිද්ද හේයින. පිනින් පමින් වන දෙයක් නොවේය. කාරණා කියලාම කියම්හ. කිනිහිර මල් රන්වන් වූයේ කවර පිනකින්ද? යට රන්වන් මල් පිදූ නිසාද? කසා මල් කළු වූයේ කවර පවකින්ද? ස්වභාව සිද්ද හේයිනි. එසේම දැනුත් ලෝක ස්වභාව ලෙසින් පවත්නා බවමුත් කුසලින් හා අකුසලින් වන දෙයක් නොවේ. මිලදුර රජුරවන්ට ප්‍රතිතර්ක මතුවෙන්නේ අන්නේ නිදසුනුත් එක. රජුරවන්ට ඒ නිදසුන් ගැන පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. පිළිගන්නත් බැහැ. රජුරෝ නැවතත් මෙන්න මෙහෙම අහනවා. ඉඳින් වහන්ස රජබමුණු ආදීව උන්නෝ පෙරලාත් එසේම වෙත්නම් දැන් මෙලව අත්කොට කෙනෙක් පරලොවදීත් අත්කොට වෙති. මෙලව පාකොට කෙනෙක් පරලොවදීත් පාකොට වෙති. මෙලව නාසා කොට්ටු පරලොවත් නාසා කොට්ටු වෙති. පරලොව නමුත් මිනිස් ලොවින්ම කැබැල්ලක් නොවේ. දෙවිලොව බඹලොවත් පරලොවමය. එසේ වන්නා වහන්ස මුබගේ බස්න දෙව්ලොවත් බඹලොවත් අත්පා කොටුන් හා නාසා කොටුන් හා ඇති මැනවයි කිව්ය. රජ්ජුරුවන් ඉදිරිපත් කරන තර්කය හරි සරලයි. ඒ කියන්නේ පින්පව් දෙකක් නැත්නම් රජවරු ඊළඟ ආත්මෙත් රජවරුම වෙනවනම් අනික් අයත් එහෙමනම් මේ ආත්මේ අත්පා කොට අය ඊළඟ ආත්මෙත් අත්පා කොට අයම වෙනවද? ඒ වගේම දෙව්ලෝකය බඹලෝක තියෙනවා කියලා පිළිගත් කාලයක් නිසා රජ්ජුරුව මෙහෙමත් ප්‍රතිසාරකයක් ගොඩනගනවා. ඒ තමයි පරලෝකේ කියන්නේ මිනිස් ලෝකේ විතරක් නෙමෙයි. දෙව්ලෝක බඹලෝකත් පරලෝකටම අයිති. එහෙමනම් ඒ ලෝකවලත් අත්පා කොට අය නාසා කොට අය ඉන්නවද කියලා. මක්කලි ගෝසාලට මේ ප්‍රතිතර්කයට උත්තරයක් දෙන්න තරම් හැකියාවක් නැහැ. ඔහු නිහඬ වෙනවා. එතනදී මක්කලි ගෝසාල නිහඬ වෙන්නේ රජුරුවන් එක්ක තර්ක කරලා වැඩක් නැති නිසා නොවේ. තර්කේ ඉදිරියට ගෙනියාමට තරම් කරුණු මක්කලි ගෝසාල සතු නොවෙන නිසා. ඒ වෙලාවේ මිලිදු රජුරුවන්ට මෙන්න මේ වගේ සිතිවිල්ලක් ඇති වෙනවා. අනේ මේ දඹදිව සිස් න්‍යාය, මෙන්න මේ හිස්කම අදටත් වලංගු නැද්ද? ඉතින් ඔබත් ඒ ගැන සිතන්න. සොඳුරු මිනිසුන් සමග සොඳුරු ඉසව්වක් කරා ඇදෙන සොඳුරු චාරිකාවක නිරත සොඳුරු සමාජිකයෙක් වන්න. ඔබ තවමත් කැඩපත YouTube චැනලෙට සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් කරුණාකර කැඩපතට සබ්ස්ක්‍රයිබ් කිරීමට තරම් කාරුණික වන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම අදහස් දක්වන්න. ඒ වගේම බෙල් අයිකනයත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. නැවත හමු වෙන තුරු ශිවාජ සුන්දරාජ භවතු තේ ජීවන යාත්‍රා යහපත් සුන්දරද වේවා ඔබගේ දිවි ගමන.